සුබම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිරි ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් මෙලෙස උන්වහන්සේ ආරම්භ කරන්න දී තිබෙනා වූ මහත් වූ කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන උන්වහන්සේ අද දවසේ ඔබමා වෙන උන්වහන්සේ සූදානම් කර තිබෙන මාසයේගේ දිව්‍යමය වචනය නිසා අපි ප්‍රශංසා කරමින් අපි අද දවසේ උන්වහන්සේගේ වචනය අපි බලන්න යනවා දෙක කොරින්තිය පොතේ 5 පරිච්ඡේදයේ 15 පදය ලියවිල්ල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුනේ ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගුටුනා වූ තනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය කියාත් අපි නිශ්චය කොට කියමුය මේ ස්ථානයේ තුල පාවුල් තුමා යම් එලිදරව්වක් ඔබට මට මේ උදෑසන කාලේ මතක් කර දෙනවා මේ ස්ථානයේ කිනවුන් වහන්සේ සියල්ලන් වෙනුවට මැරුනේ ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවේ ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටිනා වූ තනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණීමට හේතුවක් තිබුණා. ඒ තමයි මේ ලෝකයේ පාපය නිසා සාතන් මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා ජීවිත නිරයට ගෙන යනා වූ කාල පරිච්ඡේදයක් තිබුණා. ලෝකයේ පටන් ගත්ත දවස සිට මේ වෙනතෙක් සාතන්ගේ සැලැස්ම ඔහු ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා ඔබට මට උන්වහන්සේ කතා කරන දේ තමයි උන්වහන්සේට සැලැස්මක් තිබුණා මේ පොළොවේ ජීවත් වෙන හැම මිනිසෙකම ජීවිතයේ උදෙසා. ඒ නිසා මේ ස්ථානයේ අපිට මතක් කර දෙන්නේ යේසුස් වහන්සේ මැරුණේ උන්වහන්සේට යම් සැලැස්මක් තිබුණා. උන්වහන්සේ ඔබගේ මගේ ස්ථානේ උන්වහන්සේ ගත්තා. උන්වහන්සේ ඔබගේ මගේ පාපේ ස්ථානේ රැගෙන උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ස්ථානය උන්වහන්සේ ඔබට මට වුවමාරුවක් ලෙස උන්වහන්සේ දෙනවා. ඒක දේව අනුග්‍රහය. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒක. ඒ නිසා මේ ස්ථාන කියන්නේ ඔබගේ පාපේ ස්ථාන, ඔබගේ පෞකාර ස්ථානය. මම ගත ඒ ස්ථානයට මම මැරුණේ. නමුත් නුඹ නැවත ඉපදු දෙවියන් වහන්සේ ස්වාමීන් ලෙස පිළිගත් ඔබ නැවත ජීවත් වේ යුත්තේ දෙවියන් වහන්සේගේ වචනේ කියන්නා වූ ආකාරයට බව අපිට මතක් කර දෙනවා. අපි දන්නවා මේ අවසාන කාලේ අපි බොහෝ අය සිටින බව. මේ සියල්ලට කාලයක් තිබෙන බව ලියවිල්ල තුල කතා කරනවා. අපි දන්නවා ගහක් අපි ගත් විට ගහට යම් වයස ප්‍රමාණයක් තියෙන. ඒ වයස ඒ කාලයේ අවසන් වෙද්දී ඒක දර බවට ඒක දිරාපත් වෙනවා. ඒ වගේම විවිධ සත්තු ගත් විට එහෙම සත්වෙක්ටම වයසක් කියලා දෙයක් තිබෙනවා. ඒ වයස නිම වූ පසු ඔබේ ජීවිතය අවසන් කරනවා. ඒ වගේම මනුෂ්‍යන ඔබටයි මටත් කාල පරාසයක් දෙවෙනස්සේ දී තිබෙනවා. ඒ වගේම මුළු විශ්වයේම මාතු දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයටම කාලයක් දීලා තිබෙනවා. ඒ නිසා ලියවිලි තුළ පැහැදිලි ලෙස කතා කරනවා මේ ලෝකයටත් කාලයක් දී තිබෙනවා. ඒ ලෝකයේ කාලය අවසන් වී තිබෙන බව දෙනසක වචනය තුළින් ඔබට මට උන්වහන්සේ එළිදරව් කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළොවට එව්වා යම් වැඩක් යම් කාරණාවක් සම්පූර්ණ කරන්නට. අපි බලමු යොහන් පොතේ 17 පරිච්ඡේදයේ 4 පදයේදී යේසුස් වහන්සේ මෙලෙස පැවසුවා. ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දු කර පොළොවේදී ඔබ ගෞරවයට පැමිණ වෙමි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට කියනවා ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දු කර පොළොවේදී මම ඔබව ගෞරවයට පැමිණුවා. යේසුස් වහන්සේ යම් වැඩක් යම් කාරණාවක් සමේ පොළොවට ආවා. සදාකාලික නිරයට යන මිනිස්යන්ට සදාකාලික ජීවන දෙන පිණිස. ඒ නිසා උන්වහන්සේ කුරුසේදී ජීවිතේ පූජා කරලා උන්වහන්සේ නැවත නැගීම සම ඔබවද මාවද නැවත නැගිටලා සාතන්ගේ පාලනයෙන් වහල්කමින් ඔබව මාව මුදවලා
දෙවියන් වහන්සේගේ දරුකම උන් වහන්සේ ඔබට මට දුන්නා. ඒකයි ජේසුස් වහන්සේගේ කාරණාව. ඒකයි ජේසුස් වහන්සේ මේ පොළොවට ආපු වැඩය. ඔබට මට නැවත නැඹුරු ජීවිතය. ඔබට මට දෙවියන් වහන්සේ මුණ ගැසුණු නිසා ඔබටත් මටත් මේ පොළොවේ යම් වැඩක් තිබෙනවා. නිරේතන යක්ෂයාගේ වහල්කමේ සිටින මිනිසුන්ව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනින්ට සහ සදාකාලික ජීවනයට ඇතුල් කරන්නා වූ වගකීම ඔබට මට දෙවියන් වහන්සේ දී තිබෙනවා. ඒ නිසා මේ පොළොවේ දේවල් අවසන් වීගෙන යන මොහොතේදී දෙවියන් අස ඔබට මට දුන්නා වූ ඒ කාරණාව ඔබ මා සම්පූර්ණ කරනවද? අපි බලමු 2 පේත්‍රස් පොතේ 3 පරිච්ඡේදයේ 9 පදය මෙලෙස දෙවියන් වහන්සේගේ වචනය තුල සඳහන් කරනවා. ප්‍රමාදයේ සමහරුන් සලකන හැටියට ස්වාමීන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක. නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකමැතිව නොබලා කෙරේ බොහෝ කල් ඉවසනසේක. ආමෙන්. මේ ස්ථාන තුල වචන තුල පැහැදිලි ලෙස උන්වහන්සේ ඔබට මට කතා කරනවා. බොහෝ අය අවසාන කාලය ගැන කතා කරද්දී ඔවුන් කියනවා, අනේ දැන් ඒක සිද්ධ වුණා නම් හොඳයි කියලා. නමුත් මේක ප්‍රමාද වෙන්න හේතුවක් තිබෙන බව දෙවියන්ගේ වචනය තුල කතා කරනවා. ප්‍රමාදයේ සමහරුන් සලකන හැටි ස්වාමීන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ විශ්වාසයි. උන්වහන්සේ මේ පොළවේ මේ සියල්ල නිම කරාට උන්වහන්සේ දවසක් නියම කර තිබෙනවා. නමුත් ඒක යම් දෙයක් නිසා ඒක පහු වෙනවා නම් ඒක තවම සිදු නොවි තිබෙනවා නම් මේ ස්ථානේ පැහැදිලිව කියනවා, නමු සියල්ලම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවට උන්වහන්සේ කැමැත්ත නොවන බව. කිසිවෙක් මේ පොළොවේ සිට හැම මිනිසෙකම ගැලවීම ලබන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි දන්නවා වෙනදට වඩා වෙන කවර දාකටත් වඩා සුභාරජ්‍ය බොහෝ මිනිසුන්ගේ ජීවිත ස්පර්ශ කරමින් යනවා. සැබෑ දෙවියන් වහන්සේට බොහෝ අයගේ ජීවිත මුණ ගැහෙමින් යනවා. බොහෝ අය දෙවියන් වහන්සේ සොයන කාල පරිච්ඡේදයක් කුලට දැන් ඇවිත් තිබෙනවා. අපි දන්නවා ජීවිත බොහෝ අය වෙනස් වෙනවා. බොහෝ අය දෙවියන් වහන්සේගේ ජීවිතයේ බාර දෙන කාල පරිච්ඡේදයක් මේ කාලය තුළ මටත් බොහෝ අය මුණ ගැහිලා තිනවා. බොහෝ අය දෙවියන් වහන්සේගේ ජීවිතේ බාර දෙනවා. ඔවුන් දෙවියන් වහන්සේ නොදන්නා වූ කාලයන් තුළ ඔවුන් ජීවත් වුණා. නමුත් සැබෑ දෙවියන් වහන්සේ ඔවුන්ට මුණ ගැසු නිසා ඔවුන් තීරණය කරනවා, මේ තමයි සැබෑ දෙවියන් වහන්සේ කියලා. ඔවුන්ගේ ජීවිතේ ආගමික පසුබිමෙන් ඒ පරිසරයෙන් එළියට ඇවිල්ලා ඔවුන්ගේ සංස්කෘතිය ඔවුන්ගේ තිබෙන සීමාවල් කඩලා ඔවුන් එළියට ඇවිල්ලා ඔවුන්ගේ ජීවිතේ සදා කාලයටම ප්‍රීතියෙන් සිටින ස්ථානට ඇවිත් තිබෙන නිසා ප්‍රමාද වෙනවන යම් හේතුවක් නිසා ඒ තමයි හැම මිනිසෙකුටම දෙවෙනස්සේ ආදරේ හැම කෙනෙක්ම ගැළවීම ලබන එක දෙවෙනස්සේ කැමැත්ත. ඒ නිසා ඔබට මට යම් වගකීමක් දී තින ඔබට මට ගැළවීම ලැබිලා තින ඔබට මට දෙවියන් වහන්සේ මුණ ගැහිලා තින. ඒ නිසා ඔබ තව කෙනෙක්ට දෙවියන් වහන්සේ ගැන ප්‍රකාශ කරන්න, තව කෙනෙක්ට ඔබ දෙවියන් වහන්සේගේ ගැළවීම ගැන සුභාරංචි ඔබ ප්‍රකාශ කරන්න. ඒක ඔබගේ මගේ වගකීම. යේසුස් වහන්සේ කියන මට දුන්නා වූ වැඩේ මම කරා. මම ඔබව ගෞරවයට පත් කරා කියලා. ඔබටත් එවැනි සිතක් එවැනි නිර්භීතකමේ ආත්මය දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව තිබෙන පිණිස ඔබ සුභාරංචි ඔබ කතා කරන්න. සැබෑ දෙවියන් වහන්සේ ඔබ මිනිසුන්ට අනුන්වා දෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය ආශිර්වාද කරයි. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිටයි. පියාශනා කළ මේ කාරණා ඉවර කරන්න වෙනවා. බුදුවසේ ආදරය කරන ජීවමාන දෙවි පියාණනි, බලවන්ත දෙවියන් වහන්සේ ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසන අපි ඔබට ස්තුති කරන දෙවි පියාණනි. අද දවසේ ඔබගේ එළිදරව්ව සහ ඔබ වහන්සේගේ වචනය තුළින් අද දවසේ අපිට කතා කළ නිසා පියාණනි අපිට වැඩක් මේ පොළොවේදී ඔබ වහන්සේ අපිට මුණ ගැහුණා. තව කෙනෙකුගේ ජීවිතේ නිදහස් කරමු මිස මේ තාවකාලික මේ භෞතික ලෝකෙන් එළියට ඇවිල්ලා ස්වාමී සදාකාලික ඔබගේ ඒ වාසස්ථානයේ ජීවත් වෙන පිස ඔබ අපිට දුන්නා වූ ඒ ගැළවීම ඒ ජීවිතේ නිසා අපි ප්‍රශංසා කරන අතර තව කෙනෙක්ට සුභාරංචි ඔබගේ පණිවිඩය රැගෙන යන්න ඒ සැබෑ දෙවියනස් ඔබ කියලා අඳුන්වා දෙන මිස අපි එකිනෙකව ශක්තිමත් කරන්න අපි එකිනෙකෙන් පල ගන්නන්න කියලා මේ උදෑසන කාලෙත් මම ඔබ වාසින් ඉල්ලනවා. ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන්.
Thank you.